කොමත් එක කාලෙක ඉන්දියාවේ යකෙක් හිටියා කියලා කියනවා. එක යකෙක් නෙමෙයි අපු ගොඩක් ඉන්නවා. හැබැයි මේ යකා රස්සාව විදිහට කරලා තියෙන්නේ රජුරුවන්ගේ උද්‍යානයක් ආරක්ෂා කිරීමේ රැකියාව. දැන් කාලේ භාෂාවෙන් කියනවා නම් පාක් එක සිකියුරිටි කෙනෙක්. මේ යකා තරුණ වයසට ඇවිල්ලා කසාද එහෙම බැඳලා තමන්ගේ මදු සමයට පිටත් වෙලා ගිහිල්ලා ඉඳලා තියෙනවා. මදු සමය ඉවර වෙලා ඔය අලුතෙන් රස්සාවට එහෙම ආපුවම ආපහු සාමාන්‍යයෙන් ටික දවසක් යනකම් ඉන්නේ මේ ලෝකේ නෙවෙයි කියලානේ කියන්නේ. ඒ වගේ මේ අතත් තමන්ගේ මදු සමයේ මිහිරි මතකයන් කල්පනා කර කර ඉන්න අතරතුරේදී ඇත්තු රංචුවක් ඇවිල්ලා මේ උද්‍යානයේ තිබිච්ච මල් විනාශ කරලා දාලා ගිහිල්ලා තියෙනවා. ඇත්තනම් වෙලා තියෙන්නේ රෑ නිදිමරපු යකා නිදිමතට හීන දැකලක නිදාගත්ත. ඒ අතරේ සත්තු ඇවිල්ලා උද්‍යානය විනාශ කරලා ගියා. නැගිටලා බැලුවා. නැගිටලා බලනකොට උද්‍යානය විනාශ කරලා රාජපුරුෂෝ කැඳවගෙන ගියා යකාව රජුරෝගාවට. මොකද කිරි කියලා ඇහුවා. නිින්ද ගියා කියලා කිව්වා. ඉමීඩියට්ලි දඩුවම් කරා. අරන් දැම්මා හිරගෙට. ලොකප් කළා. තේරෙන භාෂාවෙන් කියනවා. හිරගෙදර ඉන්න ගමන් යකා කල්පනා කරනවා, අනේ මම මේ හනිමූන් එක ගිහිල්ලා ආවා විතරයි, නැත්නම් මදු සමයට ගිහිල්ලා ආවා විතරයි, මගේ යකින්නේ හරි බලාගෙන ඇති, මට යන්න විදිහක් නැහැ නේ. යකා දැන් හිරගෙයේ ඉන්න ගමන් කල්පනා කරලා දුක් වෙලා අන්තිර බලන්න තියෙන්නේ අහස දිහා විතරයි. අහසේ තමගේ ගෙවල් පැත්තට යනවා වලාකුළු. වලාකුළකට කතා කරලා කියනවා යකා, මගේ දුක ඔබ ගිහිල්ලා යකින්නට කියපන්, මම මේ හිර වෙලා ඉන්නවා. පුදුම වේදනාවක්, දඬුවම වින්දරත් වැඩි වේදනාවක්. හනිමූන් එක ඉවර වෙලා, මම තමගේ මදු සමයේ ඉවර වෙච්ච ගමම්ම, මදු සමයේ ඉන්න අතරතුරේ ඩියුටි ආපු යකාව දැන් ලොකප් කරලා තියෙන්නේ. ඒ නිසා මේ දුකෙන් ඉන්න බැරුව විරහ වේදනාව වචනෙන් වචන එකතු කරලා වලාකුළට කිව්වයි කියලා කියන. ඒක වැහි වලාකුළා. ඒ මදිවට ගිහිල්ලා වහින්න, එහෙම නැත්තම් ගිහිල්ලා කියන්න මගේ යකින්නට මම ඉන්නේ දුකෙන් කියලා. වැහි වැස්සට කියන්නේ මේඝය කියලානේ. එතකොට මේඝය කියව නැත්තම් මේ වැහි වලාකුළ දූතයෙක් බවට පත් කරපු එකට තමයි කියන්නේ මේඝ දූතය කියලා. මේ මේඝ දූතය කියලා කියන්නේ ඉන්දියාවේ බිහි වෙච්ච මහා කාව්‍ය වලින් එකක් කියලා කියන්නේ. මේ මහා කාව්‍ය ලිව්ව කෙනා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, මහා කවියෙක්. ඔහුගේ නම කාලිදාස. කාලිදාස එසේ මෙසේ කවියෙක් නෙමෙයි, දකින්න දේවල් ඉතා හොඳින් විස්තරාත්මක වර්ණනා කරන්න පුළුවන් කෙනෙක්. ඉස්සර ගුවන් විදුලිය අහපු අයට මතක ඇති, ඒකේ ගීතයක් වාදනය වුණා නිතරම කරුණාරත්න අබේසේකර මහත්තයා තමයි ඒ ගීතය රචනා කරලා තියෙන්නේ. තිලකසිරි ප්‍රනාන්දු මහත්මයා තමයි මුල් ගීතය ගායනා කරලා තියෙන්නේ. එන්න මදනාලේ කොස් පවසන්න දුක මදේ ඒ කතාව තමයි කියලා. කතාවක් නෙමෙයි මේක, සාහිත්‍ය ඇසුරු කරන කට්ටිය බොහොම අපූර්වට දන්න කතාවක් මේක. මේඝය කියව නැත්තම් මේ වැහි වලාකුළ දූතයෙක් බවට පත් කරපු එකට තමයි කියන්නේ මේඝ දූතය කියලා. මේ මේඝ දූතය කියලා කියන්නේ ඉන්දියාවේ බිහි වෙච්ච මහා කාව්‍ය වලින් එකක් කියලා කියන්නේ. මේ මහා කාව්‍ය ලිව්ව කෙනා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, මහා කවියෙක්. ඔහුගේ නම කාලිදාස. කාලිදාස එසේ මෙසේ කවියෙක් නෙමෙයි, දකින්න දේවල් ඉතා හොඳින් විස්තරාත්මකව වර්ණනා කරන්න පුළුවන් කෙනෙක්. ඉන්දියාවේ හිටපු ඒ මහා කවි කාලිදාස ලංකාවේ හිටපු සාහිත්‍යකාමී රජෙක් කියලා කියන ප්‍රාදේශීය රජෙක් කියලා සමහරු කියන කුමාරදාස රජුරුවත් එක්ක බොහොම හොඳ මිත්‍රත්වයක් තිබුණා. දෙන්නම සාහිත්‍යයෙන් යාළුවෝ. ඒක නිසා මේ සාහිත්‍ය රසකාමී කුමාරදාස රජුරුවන් එක්ක අන්තිම කාලේ ජීවත් වුණා කියලා තමයි කියන්නේ කාලිදාස යාළුවෝ දෙන්නගේ. මේ දෙන්නගේ අප්‍රකට කවියක් තියෙනවා. කුමාරදාස රජුරුවෝ බොහොම කාමයට කැමති. ඉතින් ඔය ලංකාවේ ඉතින් උදවියගේ කාමයේ සම්බන්ධ වර්තමානයේ තියෙනවානේ. වැඩියම Google එකේ සමහර අකුරු සර්ච් කරලා තියෙනේ ලංකාවේ කියලා නේ කියන්නේ. කුමාරදාස රජුරුවෝ ටිකක් වැඩිපුර ස්ත්‍රී ලාලිත්‍යයට ඇලුම් කම්පාන කෙනෙක් කියලා තමයි ප්‍රසිද්ධයි කියලා කියන්නේ. හැබැයි කාලිදාසයේ අනිත් පැත්ත, ඔහු මේ කාන්තා ශරීර වලට වැඩිය පරිසරය සම්බන්ධව, ස්වභාව ධර්ම සම්බන්ධව ඒකෙන් මත් වෙලා ඇවිදවිද ඒව බලන කෙනෙක් කියලා තමයි කියන්නේ. දවසක් දෙන්නටම එක අවස්ථාවක පොදු නිමිත්තක් පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ කුමාරදාස රජුරුව තමන්ගේ බිසවුන් වහන්සේ කෙනෙක් එක්ක ඇතුල් ගබඩාවේ තමන්ගේ ප්‍රියතම කාරණාවල නිරත වෙන වෙලාවේ කාලිදාස තමන්ගේ ප්‍රියතම කාරණාව වෙච්ච සංචාරයේ නිරත වෙලා තිනවා මාලිගාව આવට. ඒ වෙලාවේ සීතල හුලං කමල වැස්සක් ඇවිල්ලා ඒ වෙලාවේ අකුණු ගහලා වහින වෙලාවේ අපූර්ව කවියක් කිව්වයි කියලා කියනවා කාලිදාස. ඒකයි මේ අප්‍රකට කවිය කියලා කියන්නේ. මේඝෝ රාත්‍රී ඝටෝ පටෝ ඝටපටෝ ඝාටෝ පටෝ ගච්ඡති මණ්ඩුකාභී කකූ බකූ කාකූ බකූ රාවතේ විජ්ජුතාපි කීචි බීචි කීචි බීචි කීචි බීචි දූෂතේ ඉච්ඡේවන් නර රාජ රාජ භවනේ හහහහහහහහ කිසමයි කිව්වයි කියලා කියන්නේ. මේක ඇහුවම නිකන් පිස්සු වගේ දැනෙනවා ඇති. හැබැයි හරි අපූර්ව කාලිදාස කවිය කියලා තියෙන්නේ සුළඟත් එක්ක ඝටපට ගාමින් හෙනපු පුරනෝ. ඒක තමයි මේ මේඝෝ රාති ඝටෝ පටෝ ඝටපටෝ ඝාටෝ පටෝ ගච්ඡති කියලා කියන්නේ. ඊපස්සේ
මේ වෙලාවේ මණ්ඩුකාභී කකුබකු කාකුබකු රාවතේ කියලා කියන්නේ. මැඩියෝ මණ්ඩුකෝ කියලා කියන්නේ මැඩියෝ කකුබකු කියලා නාද කරනවා. විජ්ජුතාපී කීචිබීචි දූෂතේ කියලා කියන්නේ කුරුල්ලු කීචිබීචි ගාමින් ශබ්ද නගනවා. මේ වගේ සෞන්දර්යමත් සුන්දර දෙලිමහණක් තියෙන වෙලාවේ මේ රාජතුමා නරරාජ භවතේ හහහහහහහහහ ගාලා මේ රජ්ජුරුව තමගේ කාමරයට වෙලා හහහහහ ගා හිනා වෙනවා කියලා හැල්ලු කරලා දාලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේක ටිකක් අප්‍රකට කවියක්. මේ කුමාරදාස රජ්ජුරුවන්ගේ සහ කාලිදාසගේ කතාවල ඉතාමත්ම ප්‍රකට එක තමයි අර දෙන්නම එක්තරා කාන්තාවක් ගාවට පහස ලබන්න ගිහිල්ලා මේ වැඩේ කරලා ඉවර වෙලා එතනින් පස්සේ බිත්තියේ කවි ලිව්වයි කියන එක. කියන්නේ කුමාරදාස රජ්ජුරුව ලිව්වා කියලා කියනවා. සිය තඹරා සිය සෙවණේ සියස පුරා නිදි නොලබා සිටි සෙවණේ කියලා. කාලිදාස පණ්ඩිතයාත් එතෙන්ටම ගිහිල්ලා ඒක පුරංගනගේ පහස ලබලා පහුවදා එනකොට කවිය ඉතුරු පද දෙක සම්පූර්ණ කරා කියලා කියනවා. වනබඹරා මලට වනේ මල නොතලා පැණි උරලා ගිය සෙවැණේ කියලා සිව්පද දෙක සම්පූර්ණ කරා කියලා කියනවා. කියලා අන්තිම පද දෙක සම්පූර්ණ කරා කියලා කියන වස්තුව ලබා ගැනීම අදහසින් ඒ පුරංගනාව කාලිදාස පණ්ඩිතුමාට වහා දීලා මැරුවා. ඊට පස්සේ කුමාරදාස රජුරෝ මේක දැනගෙන ඒ දරසෑයට පැනලා ජීවිත විනාශ කරගත්තා කියන අපි හැමෝම බොහෝ වෙලාවට සාහිත්‍ය අහලා තියෙන කතාවක්. මේ කවි ගැන කතා කරන්න හේතුව තමයි බහුගේ දවස්වල මේ කවි ගැන ආයෙත් මගේ හිත ඇවිස්සුණා. මේ හිත ඇවිස්සුනේ ඇවිස්සීමේ ගෞරවය ලැබෙන්නේ ප්‍රධාන කණ්ඩායම් කීපයකට. ඒකනොත් මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නවා ඉරේෂා හේම්මාලිකි විඳිය. ඉරේෂා හේම්මාලිකි විඳිය තමයි බහුගේ දවස්වල මේ කවි 10යි ගී 10යි කියලා සංදේශයක් සංවිධානය කරා. ඒක ලංකාවේ තිබිච්ච ටෙලිවිෂන් වැඩසටහනක ආකෘතියක් තමයි ගත්තේ. ඒ වැඩසටහන මෙහෙයුවේ රූපවාහිනියේ ඒ කාලේ වැඩසටහන් නිවේදනය කරපු වජිර ජයවර්ධන. ඔහුත් ඒ වගේම ආරාජිත් දේශකයා විදිහට ඇවිල්ලා හිටියේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල. මං මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ පොත්පත් කියවලා හුව හමු වෙලා තිබුණාට ඇත්තට කවදාවත් දැකලා හම්බෙලා කතා කරලා තිබුණේ නැහැ. මේ පාරත් හම්බෙලා කතා කරන්න තිබිච්ච chance එක නැති වෙලා ගියා. හැබැයි එතෙන්දී මේ අයට තමයි ගෞරවය මේ අයිති වෙන්න ඕනේ රසවත් සන්ධ්‍යාව ලෑස්ති කරාට. ඊටාමත්ම සෞන්දර්යාත්මක හැන්දෑවක්. මොකද හැමදාම එක මාතෘකා ටික මේ බාබකියු ටිකයි එහෙම නැත්නම් කැම්පින් ටිකයි එහෙම නැත්නම් මේ සංගීත සම්දර්ශනයේ කුයි බලනවා රෙන්ඩ වෙන මුකුත් නැති වෙලාවේ ඔවගේ දේවල් එන එක හොඳයි. ඒ කියන්නේ සෞන්දර්ය සාකච්ඡාවක් ඇති වෙන එක හොඳයි. මේ කවි 10යි ගී 10යි ඇතුලේ අලුත් කවින්ව තව ටිකක් මතු කරගන්න වෙලාව තිබුණා නම් එහෙම නැත්නම් ගී 10 මතු වුණාද කවි 10 යට ගියාද කියලා නිකන් හිතන ගතියක් තිබුණා. ඒ කවි අහද්දි එහෙම තමයි සමහර වෙලාවට තව තිබ්බනම් හොඳයි කියලා හිතෙන. කොහොම වුණත් ඉරේෂට මහින්ද ප්‍රසාද් මස්සිඹුලට වජිරට අපි සුබ පතනවා. ඒ වගේ සෞන්දර්යාත්මක සන්දේවක් අපිට ලබා දුන්නට. ඒකත් එක්ක එදා මේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල කියපු හතර hina කතාව මට ටිකක් මගේ මතකයේ අලුත් කරා. මොකද මහින්ද කිව්ව හතර hinaවයි අපි අහලා තිනවත් හතර hinaවයි එකක්ම නෙවෙයි. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද ජනප්‍රවාදයේන හතර hinaව එහෙම නැත්නම් ජනප්‍රවාදයේන මේ සමහර කරුණු 100%ක් සමපාත වෙන්නේ නැහැ. එක එක පළාත්වලට එක එක කාලවලට අනුව ඒවා වාර්තා වෙන්නේ විවිධ විදිහට. ඒකට අදාළ හතර hinaව මගේ සටහන් වල තියෙන මෙන්න මෙහෙමයි. මහින්ද කිව්ව සතර sinaවල එක කාරණයක් වෙනස් වෙනවා මගේ හතර hinaවත් එක්ක. දිනා සසර ජයගත් නැනැති පඬිවරුන් මෙනා පවර ඉසිබස රසැති මනහරන් දනා නිතර කලඹත් පස් මර හතුරන් සිනා සතර තෝරන් මිතුරේ හැකිනන් කියලා තමයි ඔය හතර hinaව තෝරන්න අභියෝගයක් විදිහට කවියෙන්ම දෙන්නේ. ඊට පස්සේ ඒක විසඳනවා. නරවර පසිඳු ඔහුමය සමතැයි සිටති ගොරතර වෙසඟනගේ දරු ඇගෙ හිමි වඩති පරතර නැති පොළව ගැන සත දබර වෙති වෙදවරු සැම ලෙඩක් සුව කර නෙමුයි කියති. රජු වෙත වසන දෙව්දුව එවිට විනියසිනා වෙසඟන දරු ජාත අය දැන විනියසිනා දෙරණ එහිමි කත ඒ දැන විනියසිනා වෙදවෙත ඔසු දුන්න මහබඹු සිනහ වුණා කියලා. ඒ කියන්නේ මේ තමන්ම තමයි ප්‍රසිද්ධ රජ්ජුරුව කියලා වෙලා හිතාගෙන ප්‍රභූවරු අහිනා ඉන්නකොට රජ වෙත වාසය කරන ඉෂ්ට දේවතාව හිනා වෙනවා කියලා කියනවා. මොකද මම නැත්තම් ඔක කරයි කියලා වෙලා එක පැත්තකින් යටි හිතේ තියෙන හින්දා ඒක එක හිනාවක්. ගොරතර වෙසඟනගේ දරු ඇගේ හිමි වඩති මේ වෛශ්‍යා කාන්තාවක පිට හිමියෙක්ලා වෙන නැත අන් හිමියෙකුට දාව උපන් දරුවා ප්‍රිය හිමියා තමන්ගේ දරුවා කියලා පුතා කියලා උඩ දාගලා නලවනකොට වෙසඟන දරු ජාත අය දැන විනිය හිනා මේ වෙසංගනගේ දරුවාගේ ජාතකයේ දන්න අය හිනා වෙනවා. ඒක දෙවනි හිනාව. පරතර නැති පොළොව ගැන සත දබර වෙති කියලා කියන්නේ තමන්ගේ සීමාව දන්නේ නැතුව මිනිස්සු පරක්තරක් දන්නේ නැතුව මිනිස්සු මේ පොළොවට භූමියේ වායින් වලට මරා ගන්නකොට ගහ ගන්නකොට දබර කර ගන්නකොට දෙරණ එහිමි කත ඒ දැන විනිය සිනා මහී කාන්තාව හිනා වෙනවා මේක දැනගෙන.
අන්තිම පදේ තමයි මගේ මේ මහින්ද මහසිඹුලගේ වෙනස් වෙන්නේ. වෙදවරු සෑම ලෙඩක් සුව කර නෙමුයි කියති කියලා. වෛද්‍යවරු කියන ඕන ලෙඩක් හඳ කරනවා කියලා. ඒක කියද්දි වෙද වෙත ඔස දුන්නු මහ බඹු සිනහ වුණා කියලා කියනවා. වෛද්‍යවරුන්ට ඖෂධ මවපු මහා බ්‍රහ්මයා එතකොට hina වෙනවා කියලා කියනවා. ඕක තමයි හතර hinaව කියලා අපි අහලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ හතර hinaව තව තවත් බෙදි බෙදි යනවා වෙන්න පුළුවන්. විවිධ කාලවලදී විවිධ දේවල් හතර hina බවට පත් වෙන්න පුළුවන්. හරි. ඒ හතර hinaව ගැන. එතකොට මම එතනින් පස්සේ මස්සිඹුල තුන්තේරවිල්ලක් කිව්ව බොහොම අපූරු. තුන්තේරවිලි ඔය දහම් ගැට මේ වගේ දේවල් භාෂාවේ හැකියාවන් වල තවත් කෙරවලකට යනවා. ඒ කියන්නේ ඔහු අපූරුවට සාමාන්‍ය මේ එදිනෙදා පණිවිඩයක් කියා ගන්න කොච්චර විඳවනවද කියලා දන්න ඔබ මම දන්නවා. ඒක ඇතුළට තව කොහොමද කවියක් එකතු කරගන්නේ කියලා. පද හතර හරියට ගලප ගන්න කියලා. එලිසම එහෙම නැත්නම් ඔය හල් නයන්ෙන් හරි හල් ටයන්ෙන් හරි ওই විදිහට ඉවර වේවා කියලා වගේ ප්‍රාර්ථනාවන් කරන එක විදිහට අකුරු අග තියාගන්නේ කොහොමද කියන එක අමාරුයි කියන එක. හිටිවනම කවියක් කියන්න තව කොච්චර අමාරුද? හිටිවන කවිය ඇතුළට තව වෙනත් ආකාරයක තේරුමක් හංගන්න කොච්චර අමාරුද? ඒ විතරක් නෙමෙයි. හැංගිච්ච තේරුම නොපිට පෙරලපුවම තව තේරුමක් වෙන විදිහට කවියක් හන්න. භාෂාව සම්බන්ධ කොච්චර දැනුමක් තියෙන්න ඕනද? අන්න ඒක නිසා හිටිවනම කවි ගැනත් අපූරු කතාවක් තියෙනවා. මට හිතුණා එකක් කියන්න ඕනේ කියලා. ඔන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ කාලේ ලංකාව ඉංග්‍රීසීන්ට පාවා දීමට කුමන්ත්‍රණය කිරීම ගැන වැඩිම සැකය තිබිච්ච අධිකාරවරුන්ගෙන් ඉහළින්ම හිටියේ ඇහැලපොළ අධිකාරම. එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ උදහසට ලක් වෙන එකෙන් බේරලා දෙන්න කියලා දෙවියන් යදින්න අධිකාරම පාන්දරම වෙස්වලාගෙන පාරේ යනවලු. පාරේ යනකොට ජන කවියෙක් ඇහැලපොළ අධිකාරමේ ගමන ගැන විමසලා තිනවා තුන්තේරවිලි කවියකින් කියලා කියන්නේ. කවිය මෙහෙමයි. බරණ හැඳ පැලඳ දුටු දන මන ලොලියේ නොයන ගමන් නොපුරුදුමේ හිමිදිරියේ දෙරණපති මැතිඳු නෙත රුදුරු කලටියේ පරණ කැස්ස කොහි යනවද ලහි ලහියේ කියලා. මේ තුන්වෙනි පදේ තියෙනවා දෙරණපති මැතිඳු නෙත රුහුරු කලටියේ කියලා. මේකේ නෙත කියලා කියන්නේ ඇහැට. රුහිරු කියලා කියන්නේ ලේවලට. කලටියේ කියලා කියන්නේ පොල් වලට. එතකොට ඇහැ ලේ පොළ තමයි ওই නම වක්‍රාකාරයෙන් කවියට අතුල් කරලා තියෙන්නේ. හතරවෙනි පදේ තියෙනවා පරණ කැස්ස කොහි යනවද ලහි ලහියේ කියලා. පරණ කියලා කියන්නේ අදි, කැස්ස කියලා කියන්නේ කාරම් කියලා කියනවා. ඒ මිනිස්සු කාරල කියලා ගහනවා කියලා කියන්නේ කැහැලා. ඒ නිසා ජන කවිය කියනවා අධිකාරම් කොහි යනවද ලහි ලහියේ කියලා. එතකොට මේකට උත්තරේ විදිහටත් ඇහැලපොළ අධිකාරම දක්ෂ කවියෙක් කියලා කොහෙවත් කියලා නැහැ. නමුත් උත්තරේ දුන්නයි කියලා ජන කවියෙන්ම සඳහන් වෙනවා. විකුමන් නිරඳු උරණව කරන වැඩ ගැන දෙවියන් අයදි මුත් සෙත ලබන අටියෙන සකියන්ඩියේ මම යන මේ දුර ගමන රේවුලුම් ඇදේටයි සිටියොත් පමාවෙන. ඒක තෝරන්න ඊට වැඩිය අමාරුනේ. මම තෝරන්නේ මේකේ හතරවෙනි පදේ වේවුලුම් කියලා කියන්නේ සීතල. සීතලට නෙවෙවුලන්නේ. ඇදේට කියලා කියන්නේ වක. එතකොට වේවුලුම් කියලා කියන්නේ සීත, ඇදේ කියලා කියන්නේ වක. එතකොට සීත වක සීතාවක කියන එක තමයි එතන අදහස් කරලා තියෙන්නේ. ඔය වගේ විවිධ දේවල් අපූරු කවි බොහොම රසක් තියෙනවා. එතකොට කවිය ගැන බොහොම අපූරු කතා, කවි කියපු හාමුදුරුවරු ගැන, කවි වස් කවි, සෙත් කවි, මේවා ගැන ආශිර්වාද කවි, මේ හුඟක් දේවල් ගැන අපිට ඉඳලා හිටලා කතා කරන්න පුළුවන්. කොහොම වුණත් කවි ගැන මේ ඇවිස්සිලා පහ ඇවිස්සුනේ පහුගිය දවස්වල ඉරේෂා හේම්මාලික ප්‍රමුඛත්වයෙන් පැවතිච්ච ඒ වැඩසටහන් නිසායි. අපි ස්තුතිවන්ත වෙනවා. නැවතත් ආයිත් අලුත් කවි කතා ටිකක් එක්ක මම ඔබව හමු වෙන්න එන්න. මම කිංස් රත්නායක. ආයුබෝවන්.